අයිබන් කියලා පිළිගන්න අපේ YouTube වල MMM LIOC එක කියන ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරන්න කියලා තිබ්බා. ඒ හින්දා අපි මේ ටෙක්නිකල් ඇනලිසිස් එක කරන්නේ. බලමු අපි ඇඩ්වාන්ස් චාර්ට් වලට ගියනවා. LIOC එක ඇතුළේ කලින් ලොකු ට්‍රේඩ් වෙච්ච එකක් දැන් නම් top 10 share volume වලත් turnover වලත් නැහැ. අපි ඇති 280ට වගේ මේක ට්‍රේඩ් වුණා කාලයක් මේ fuel price වැඩි වෙනත් එක්ක සා fuel ලේ ප්‍රශ්න දෙනත් එක්ක. ඇත්තටම ඔයගොල්ලෝ දන්නේ නැති fuel පැත්තේ ගත්තොත් එහෙම දැන් 50%ක් විතර ලංකාවේ කියනවා අඩු වෙලයි කියලා ෆෝල් යුසේජ් එක. එතකොට ඒකේ බලපෑමක් මේගොල්ලන්ට තියෙයි අනිවාර්යෙන්ම. ඒත් එක මේ හැරිදි වැටිලා වුණා පෙර ඇති 160ට විතර වැටිලා තියෙනවා. ආපහු 129ට වගේ ගියා. අයි 180ට වැටිලා මෙන්න මේ 196 වගේ තැනක තමයි තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් නම් ෆෝල් ඉන් ලයිෆ් අවස්ථාවක තමයි තියෙන්නේ. මේක අපේ ටෙක්නිකලි කියන්නේ බයි කරන්න සුදුසු නැහැ කියන එක තමයි. අපි මේ බයි සෙල් රෙකමෙන්ඩේෂන් මේ කරන්නේ ටෙක්නිකල් ඇනලිසිස් ඇත්තටම. අපි ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් ටික දාලා බලමු. පිටන්නේ මේ ක්‍රොස් එක MACD එක. එතකොට බලමු RSI එකක් දාලා. ඒ වගේම අපි OBV එකක් දාලා බලමු. ඇත්තම මොකද මුකුත් නොකර මේ බයි සෙල් කරන ඩාවන් දැම මේ ටෙක්නිකල් ඇනලයිස් කැලිටි වෙලා කරන එක. මෙතන එතන රතු පාට උඩට ඇවිල්ලා දිනා කියන්නේ මෙතන තියෙන්නේ සෙල් සිග්නල් එකක් තමයි MA cross එකෙන්. බෝලිංජ බෑන්ඩ් එක නම් සහ බෝලිංජ බෑන්ඩ් විත් දෙකම ගත්තොත් හෝල් සිග්නල් එකක් තමයි පේන්නේ. දිගටම ෆ්ලැට් රේට් එකක් තියෙන්නේ. එතන MA CD එකේ හුක් එකක් ඇදලා තියෙනවා සෙල් සිග්නල් එකක් පෙන්නනවා. ඒ වගේම දිගටම ගත්තොත් සෙලින් තමයි RSI එකේ පෙන්නන්නේ සෙල් එකක් නෙගටිවිටි එකක්. ඒ වගේම OBV එකේදී උගලට පෙන්නදී මෙන්න මෙතන මේක හොඳ ඇනලිස්ට් එකක් කරන මේ 280ට වගේ ඕල් ටයිම් හයි ගියේ එකේදී ඊට පස්සේ කට්ටිය මෙතන විකුණනලා ප්‍රොෆිට් ටේකින් කරගෙන තිනවා මෙන්න මේ හරියට වෙන එක. ඊට පස්සේ උගලට පෙන්නදී මෙන්න මෙතෙන්දී ආපහු කට් එක කලෙක් කරලා තිනවා. හැබැයි දැන් ආයි ඒ ටික සෙල් කරන ගතියක් තමයි පෙන්නන්නේ OBV එකේ. ඒතර OBV එක ගත්තත් සියලුම ඉන්ඩිකේටර් වල හෝල්ඩ් ඇන් සෙල් සිග්නල් එකක් තමයි පෙන්නන්නේ. ඔගලගේ ආයෝජන තියෙන ඔගොල්ලෝ ගන්න. අපි ඔගලගේ දැනුමට පමණයි මේ වීඩියෝ එක කරන්නේ. සියලු දෙනාටම බුත් සන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා.